අදවසද ලංකාවේ ජනපිය නෙලියක් ඔස්ටේලියක් ගිහිලා කොටු පැනබුසි ජක්වවා අර්ථාවෙනයි. මේක කරලාතියෙන වෙන කවරුවත් නෙමයි. ජනපිය නිලියක්චයි කියාගන්න ශලිනිි තාරකා. ශල්ලි තාරකා ඔස්ටේලියට අරංගිහිලා තියන්නේ වෙන කවරුවත්නෙේ ජයන්ත ධර්මදාහස. ජයන්ත ධර්මදාසය ශලිනිට කොටලතියන්නේ අපේ සල්ලි වෙලි. අන්න එක නිසා අතමයි ප්‍රශ්නයක් වෙන්නේ. සාමාන්‍ය උබදන්නවා අපේරටේන්න බහතරක් නෙලියෝ? ංඟපයම අරුුණාමානික් හැම මගුලක්ම කරනවා.වගේම තමයි. අර විස්සයි විශ්සලෝක උසලානයටගේ අපේවුම් න තන් අපේරට හිටපු ක්‍රීඩකයෝ බෞුතරයක් දෙන්නන බෝලයට අරුුණාහම වටේති බැහමදේකම ගහලාවයි කියලා අපි දන්නවා. ඒම ගහන්නගේ සමහරයවු, දැන් ඕස්ට්‍රේලියාවේ උසාවිවල කල් මරනවා. සමහරවුන් ඉන්න ඇපපිට. කෝමිතක් මහයිකා අදේට අනකොට පොඩියුම් කලින් අයි කියලා අප බලාපොරොත්තුවවෙන්නට බෑ. අපි පහුගේ දවසලේ එලිකර ක්‍රිකට් පාලකමන්ලේ ස භහපතිවරයා අපේ රටේ හිටපු සුපිරි ගනිකාාව කෙහිපදන කෝස්ටේලියාවට ගෙනහිල්ලලා උන්ටැස් සැපදීප විදිහය. අන්නේ විදටම තමයි මේ ශලනිකේන අම්මන්ඩි ජයන්ත ධර්මදාසෙක්ක ගිහින්තියෙන්ෙන්නේ. ජෑන්ත ධර්මදාසෙක්ක ගිහිල්ලා ඔස්ට්‍රේලියයා විදි ගත්තු කොන්ඩමකේදර ඒ ගැන්ට අරදුන්න ජංගේ දක්වාම වඩ අන්කරේ ක්‍රිකට් පාලක මණ්ඩෙලේ සල්ලි. හරවෙලාට ක්‍රක් පාලක මන්ඩිලන්න සහර කාලකල්නිි කල්පනා කරනවා. උන්ගේ මේ ක්‍රිකට් පාලක මණ්ඩිලේතියෙන සල්ලි උන්ගේ පෞද්ධලික දේපල හැටියට. මිටටනි මේරටේ ජනාධපටිවරයාගන්නං ඉන්න පහල මෙකා දක්වෝ හොරකං කරන කාලයක් තුළ ක්‍රිකට් පාලක මණ්ඩලේ පමණක් වෙනස්වෙන්න බැහැයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් තම කෙනෙකොට කියන්න පුළන් ලබ හනකැහුවම ලබේහිටිය පනුවට මොකද දුණන කියලා හනක බුද්ධිමත් ප්‍රශ්ණයක්න මේහි කියලා. මිතුර ශලිනිිට අයිතියක් තියනවා තමන්ගේ මස්දසිය පනහා කාටහරදීලා ජීවක් වන්න. හැබැයි ඒම් ම්ඩිට අයිතියක් නෑ ඔබත් මමත් බොහොම අමාරුවෙන් මේ රට එන සල්ලි හොරකංකරන්න නොක දැක්ිකට පාලකමණ්ඩිලේ සල්ලි කාගවක් පෞද්ගලික සල්ලි නෙමයි. මේවා මේ රටේ සම්පක් ඒමනම් ජෑන්ත ධර්මදාසට බඩු ගහන්න ආසාවක්තිබුණන. ඒ මනැත්නම් ශලනියක්ක නිදිවදින්න තිබ්බනං ගේ පෞද්ගල්ක දේපල පාවිච්චි කරන්නට තිබුණා. මීට පෙරාපියලි කරා ඕස්ට්‍රීලියම්ට අරන්ගේ සමහර ගෑනුන්ගේ ඉස්සර පන්ස ටින්ංකරරිින් කරන්න. විශේෂම එක අම්මන්ඩි කෙනගේ පස්ස ටිංකරං කරන්න මිලියන් ගානක් වවේඩන් කරලා තිබුණා. එවගේම මේසදහ වියඩන් කරලා තිබුණේ අපේ සල්ලි. එඒවගේම ශනල්ලට හෝටල්වලට ගැනිහිල සපඩීපු හැම එකම? හොර කෑවේ අප ඒ සල්ලි මේ අදාල සිද්ධිය මේ වෙනකොට ජාතික විගණන වාර්ථාවය තියෙනවයි කියන කාරණය මේොට පාර්ලිමේන්තු මන්ද්‍රී කෙනෙක් පාර්ලිමේන්තුද එලි කලා. එහෙමන්නත් තම් අදදවසදී මේ හැන්සාඩ් එකටත් එකුතු වනා. කොහොම එතත් ශලනිිකයන අම්මන්ඩිට තමන්ගේ මස්දසිය පනහා දීමේ කිසිුදු බාධාවක් නෑ. මොකද මේරටෙත් ගනිකාවෘතියේදීම නීජ විරෝධීන් නොවන නිසා. හැබැයි මෙදී ජෑන්තය ධර්මදාස කොහොමද මේ අම්මඩිට අපේ සල් වීඩන් කරලා සැපදුන්නේ කියලක තමයි ප්‍රශ්නි. මිට්ටෝරණි මේවගේ හාල්පාරුව හින්ද තමයි, දවසින් දවස අපේරට මේ අගාදයට ඇදගෙනේ යන්නේ. අනික් කාන බදාකින්නට ඇති ලංකාව හිටපු ක්‍රීතිමත් මල්ල ක්‍රීඩිකාවක් මේ වෙනකොට ඩුබයිවල්ට ගිහිල ඒරට ගුවසේවේ දෙනව තමන්ගේ පවුල්ල නඩත්තු කරගන්න බැරුව. හැබැයි? එ ්‍රඩිකා ාව මන්ගේ ජීවිතය කැප කරලා රටේ ක්‍රීඩාවෙනුවෙන් දඟලත්දදී. මේමගේට පාලග මන්ඩ එන සල්ලි, එමන්නතා අපේරටේ ක්‍රීඩා සේස්ත්‍රය මගේින් ජාතයන්තුර ආපු සල්ලි මේ ජේට හොාක් කන්න ඉඩදී ලි බලංගන්නවාොද කියනක බරපතල ප්‍රශ්නන් ඒනිසා අර සූපරි ගනිකාමොන්ට සැලුද් ගහන වීදිිකණගාව හිරේධාන ක්‍රමය වෙනස් කරලා. මේරටේ හැම බලුවඩම්ම කරනයවුන්ට දඩුවන් කරන ක්‍රමයක් අපිට හදන්නට සිද්ධ වෙනවා. අනිත් කාරණය තමයි එංගලන්ත පුරවසිය ලංකාව පාර්ලමිේන්තුයේ ඇමැතිවරයෙක් කලා ඉන්න කාලයක් තුළ නිනිිය තමන්ගේ මස් දෙසිය පනහ ිකට් පාලක මන්්ඩලේ තියන අපේ සල්ලිවලින් විකුණපේ ගැන පුදුමේතු නැහැයි කියලා කෙනකුට තර්ක කරන්නට පුළුවන්. හැබැයි මේ ක්‍රමේ වෙනස් නොකොරොත් දවසින් දවස කෙලවෙන්නේ අපේ ක්‍රීඩාවට. ඒ විත්තරක්න මේ සමස්ත්‍යයක් ව විියෙන්ට අපේ රටට බෝලට අරුණ හම හැමදේටම කෙලෙන ක්‍රීඩයකව ඉන්න කටක. ඒ කුලයේ දිනා ගනීම විහිළුවක් කියන එක පහුගේෙස් දවස්සලෝ ඕස්ට්‍රේලියයා විඩියෝප්පූන. ඒනිසා මේ කාල කන්න ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒගන දෙෙක් මක්තිවෙන සමාජදේශපාලන කන්ඩෑමක් සමගිේරුටයයක් විිට්‍රෝනිී අර්ථතතුර ජයග හනැන් ති පට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය.